දළදා පෙරහැර කියනකොට ඒ බෙරහඬ හැයෙනකොට අපිට අපේ ජීවිතයේ ඒ කොටසක් කියන එක හැමතිස්සෙම හැඟෙන දෙයක්. අපි කුඩා කාලේ ඉඳලම විශේෂයෙන් බෞද්ධ හැටියට අපි දකින දෙයක් තමයි ඒක. මුලින්ම අපි දන්නේ වෙසක් සැමරුම ගැන. වෙසක් කූඩු හදලා සැරසිලි කරලා කුඩා කාලේ ඉඳන් අපි බෞද්ධ දරුවෝ හැටියට කූඩු හදනවා. ඊට පස්සේ අපිට තියෙන විශේෂම අවස්ථාව තමයි දළදා පෙරහැර. දළදා පෙරහැර කියන්නේ එක අපේ ජීවිතේට කාබදිච්ච අංගයක්. එහි පැති විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් අපේ සංස්කෘතිය, අනික අපේ ආගම ප්‍රෞඩත්වය. ඒ සියල්ලක්ම ඒ තුළින් ඉතාමත්ම මැනවින් දක්වනවා. පොඩි කාලේඳම්ම මට මතක අපි පියාණන් එක්ක මෑණියන් එක්ක ගියාම පෙරහැර නරඹන්න ගියාම ඒ සෙනග රසකකා බලන අතරේ ඒ කුඩා දරුවෝ හැටියට අප බලා සිටින්නේ නැට්ටුවන්ගේ නැට්ටුම්. ඒ වගේම අවසානයට දකින පෙරහැර කරඬුව වඩම්මගෙන ඇත්රාජයා දිහා බලන. ඇත්රාජයාගේ තියෙන ඒ ගාම්භීරත්වය, ඒ රාජකීයත්වය, ඒ වගේම කරඬුව වඩම්මගෙන ඒ ආකාරය ඒ දැකලා ඉතාමත්ම සතුටින් ශ්‍රද්ධාව ඇති කරගෙන බුද්ධාලම්බන ප්‍රීතියට පත්වීම කුඩා කාලේඳම සෑම දරුවෙක්ම අත්විඳින දෙයක්. ඒ මමත් මගේ සහෝදර සහෝදරියොත් අපේ දෙමව්පියන් එක්ක විශේෂයෙන්ම අත්විඳපු දෙයක්. ඒ අත්විඳීම වෙන කිසිම දෙයකින් අපට ලැබිලා නැහැ. බෞද්ධ හැටියට අපට තියෙන උතුම්ම අවස්ථාවක් හැටියටයි අපි ඒ දකින්නේ. දළදා වහන්සේ වන්දනා කිරීම, ඒ වගේම ඒවයි තියෙන ගරුත්වය දැක ගන්නා විදිහට පෙරහැර බැලීම අපේ විශේෂ අංගයක්. නුවර තියෙන කලාව, ඒ වගේම එහි සියලුම අංගයන් ඉතාමත්ම ඉහළ මට්ටමින් වර්ෂ ගණනාවක් තිස්සේ පවත්වාගෙන යෑම කිසිම විදියකින් ඒවා අඩුවක් වෙන්නේ නැතුව වෙනසක් නොවි පවත්වාගෙන යන එක අපිට විශාල ආඩම්බරයක්. විදේශිකයන් පැමිණිලා රටට ඒ බලන්නේ අපේ රටේ මොනවද මුහුද ඕන ලෝකේ ඕන තැනක තියෙනවා. අනිත් දේවල් ස්වභාව සම්පත් බලන්න සෑම රටකම වගේ තියෙනවා. නමුත් දළදා පෙරහැර වගේ දෙයක් දකින්න මේ ලෝකේ කිසිම තැනක කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එය නිකම්ම පෙරහැරක් නෙමෙයි. අපේ සංස්කෘතිය, අපේ සભ્યත්වය, අපේ සාරධර්ම, අපේ විනය සෑම දෙයක්ම ගැබ්වෙච්ච දෙයක්. ඉතින් දළදා පෙරහැර කියන්නේ අපට විතරක් නෙමෙයි මහත් ලෝකෙටම ඉතාමත්ම වටිනා උතුම් වැඩසටහනක් හැටියට, අංගයක් හැටියටයි අපි දකින්නේ. හැම වසරකම ඇසළ මාසයේ වෙනකොට අපි බලාගෙන ඉන්නේ මේ පෙරහැර තුළින් අපේ රටට ආශිර්වාදය, සෞභාග්‍ය උදා වෙන අංගයක් හැටියට තව පැත්තකින්. මහනුවරට ගිහිල්ලා දළදා වහන්සේ වැඳ පුදාගෙන පෙරහැර බලලා අපේ ඊළඟ පරම්පරාවටත් ඒ අත්විඳින දෙන විදිහට ක්‍රියා කරනයි මමත් අපේ පියාණන් මෑණියන් වගේ අපේ දරුවොත් අරගෙන අපි පෙරහැර බලන නුවරදවා යනවා. එය බැලීමෙන් අපි ලොකු තෘප්තියක් ලබනවා, සතුටක් විඳිනවා. අපේකම රැකගෙන දීර්ඝ වශයෙන් යන්නේ. නව තාක්ෂණය ලෝකේ ඇති වෙලා තියෙනවා. තාක්ෂණය මුසු වෙලා තියෙනවා දළදා පෙරහැරට හැම අංගයකින්. නමුත් දශමකින් වක්වත් අපේකම අපේ සංස්කෘතිය සભ્યත්වයට කිසිම හානියක් කරන්න එය ඒ සංස්කෘතික පැත්තෙන් ඉහළම මට්ටමින් පවත්වාගෙන යන්නේ ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ඒ ගැන දළදා මාලිගාවේ වැඩ බලන ඒ භාරව ඉන්න අපේ දේවඩ නිලමෙතුමාට ඇතුළු මහානායක ස්වාමීන් වහන්සේලාට අපගේ කෘතඥතා පූර්වක ස්තුතිය ප්‍රණාමය පුද කරන්න කැමතියි. තෝරේ ගාලා තෝ